आयुभवान सिर दिनाडम शुभ दवसा अदापि अन्नी इताली तीनों लंकावे नमिंग वटरोमक नाम करला विशाल मार्ग का सिनग दास गणन गैसन मार्ग का लंकावे नमिंग लागो श्रीलंका ये ला वटरोमक नाम करला दिए ना वा दें अपि अन्नी एक बलंदाई देवनी कारणे රෝමය ගොඩ නැගුණේ කොහොමද කියන එක දැනගන්නයි රෝමය ඉස්සෙල්ලාම ඉපදුන තැන බලන්නයි තමයි අපි යන්නේ මේ දැන් ඉන්නේ බස් එකෙන් බහලා අපි පුතුනේ ටීම් එක ආවා කොලෝසියම් ගොඩ නැගිල්ල ළඟට මේ ඔයාලා දන්නවා මේ කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ ලෝකේ පුදුම හතෙන් එකක් මේ ගොඩ නැගිල්ල මේ ගොඩ නැගිල්ල විමානයේ ලෝකෙ පුදුම හතෙන් එකක් මේක පව කරගෙන ටිකක් දුර යද්දී තියෙනවා රෝමේ ඉස්සල්ලාම ඉපදුන තැන රෝමේ හදපු තැන රෝමේ ගොඩ නැගුණු තැන එතනට යන්න ඉස්සල්ලා පුංචි ඉල්ලීමක් වාගෙන් ඉල්ලනවා පුතුනි පේ පුතුනි චැනල් එක සමග පළවෙනිටම වතාවට නම් ඔයාලා එකතු වෙලා ඉන්නේ लोभ नैतु सब्सक्रिप्ट कर अभी चैनल सब्सक्रिप्ट कर अभी तक अभी मेवागे हम वीडियो हेमदा गेनवा दी यंगल्लाम रोमे गुड नगुण तेन बलांड रोमे हदुनी कोहमद රෝම හැදුන තැන බලන්න ඊට පස්සේ යම් ලංකාවේ නමින් නම් කරලා තියෙන මහා මාර්ගය බලන්න මේ දැන් ඉන්නේ හරියටම රෝම රෝමේ උපන් තැන මෙතන තමයි රෝම ඉස්සෙල්ලාම ඇදිලා තියෙන්නේ ඔය පේන ගල් කුණු ඔය කළු ගල් ඔය තාප ඒ සියල්ලම රෝම ඉස්සල්ලාම නිර්මාණය කරපු ඔය ගොඩ නැගිලි ඒ කියන්නේ ඒ ගොඩ නැගිලි ගොඩ නගලා තියෙන රජුරුවන්ගේ නම රෝමා ඒ කියන්නේ අපේ අපේ සිංහ බාහු කතාවේ අපි සිංහය උගෙන් පැවතගෙන එනවා කියලා මේ කතාවක් තියෙනවා නේ සිංහය උගෙන් නෙමෙයි ඇත්තටම පැවතගෙන එන්නේ සිංහෙක් වගේ බහව් තියෙන සිංහ බහව් සිංහෙක් වගේ ශක්තිමාන් බහව් තියෙන පුරුෂයෙක්ගෙන් තමයි සිංහලයා පැවතගෙන ඉන්නේ ඒ වගේ රෝම ජාතිකයන් පැවතගෙන ඉන්නේ කැලේ නරීකුගෙන් කිරි බීලා හැදුණු දරුවෝ දෙන්නෙකුගේ තම රෝම ජාතිකයන් පැවතගෙන ඉන්නේ. ඒ දරුව දෙන්න හදපු පළවෙනි නගරෙට තමයි රෝම කියන්නේ. ඒ එක දරුවගේ නම රෝම. අනිත් දරුවගේ නම රොමානෝ. ඒ දෙන්න කැලෙන් එළියට ඇවිල්ලා මෙතන සාකච්ඡා කරලා තියෙනවා. හරියටම මේ දැන් මේ ඔයාලට පේන තැන සාකච්ඡා කරලා තියෙනවා අපි අලුත් නගරයක් ගොඩනගමු කියලා. ඒ දෙන්න කැලේට කැලෙන් එළියට එන්නේ ඉස්සල්ලා විස්තරේ ඒ දරුව දෙන්න කැලේ අතරමං වෙලා ඉඳලා තියෙනවා අතරමං වෙලා ඉද්දී නරි අම්මා කෙනෙකුට තමයි මේ දරුව දෙන්නව හම්බෙලා තියෙන්නේ ඊට පස්සේ ඒ නරි අම්මා මේ දරුව දෙන්නට කිරි දීලා හදාගෙන තමයි නරි අම්මා තමයි ලොකු කරලා තියෙන්නේ අපේ සිංහ කොඩිය සිංහයා ඉන්නා වගේ මේ රෝම ජාතික කොඩියේ නරියෙකුගෙන් කිරි බොන දරුව දෙන්නෙක් තමයි ජාතික කොඩුවේ රූපෙට තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලගේ අතීත කතාව පේන්නේ. ඒ දරුව දෙන්නගෙන් ඒ දරුව දෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා අලුතෙන් නගරයක් ගොඩ නගන්න රෝමයි රෝමලුයි. කොමාරි අයියාගේ නම තමයි රෝමලු මල්ලිගේ නම රෝමා. මෙතනට ඇවිල්ලා ඉවරලා මේ නගරේ ගොඩ නගිල්ල එක ගන්න කතාවෙලා
කොමාරි අයියා මල්ලි අතර බයින් බස් වීමක් ගිහිල්ලා රෝමව රෝම මරලා තිනා රෝම ලෝව. ඊට පස්සේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ මල්ලි. මල්ලි අයියා මේ මරලා මල්ලි කොමාරි මේ තනියම මේ නගරේ ගොඩනගලා තිනවා. ගොඩනගලි වෙරලා මේ තියෙන්නේ ඒ කොලසියුම් එකේ මේ මේක රෝමලෝ ගොඩනගලු රෝම ගොඩනගලු නගරයක් නෙමෙයි මේ රෝම නෙමෙයි මේ කොලසියුම් එක ගන්නලා තියෙන ඊට පස්සේ මේ ඒක උඩට ගියාම මේ රෝමේ පේන හැටි තමයි තියෙන්නේ බලන්න කොච්චර ලස්සනද කියලා කොච්චර මේ ජේසු ඉපදෙන්නත් ඉස්සෙල්ලා හදපු ගොඩනැගිල්ලක් ඒ හදපු නිර්මාණය කරපු නගරයක් කොච්චර සැලසුම් සහගතව කොච්චර ලස්සනට ඒක නිර්මාණය කරලා තියෙනවද කියලා බලන්න. තියෙන්නේ රෝම ගොඩනගපු ඒ මේ පාර දෙපැත්තෙම තියෙන්නේ රෝම ගොඩනගපු මේ නගරේ නඩඹුන් තමයි මේ මේ ඇවිල්ලා මේ කවුද නීරෝ අධිරාජ්‍යගේ රෝමේ ගිනි ගනිද්දී වීණා වපු නීරෝ අධිරාජ්‍යගේ පිළිරුවක් මේ දෙපැත්තෙම තියෙන්නේ රෝම ගොඩනගපු නගරේ මෙයා තනියම මේ නගරේ හදලා කල්පනා කරලා තිනවා කොහමද ඊට පස්සේ දැන් පරපුර බිහි කරන්න කියලා. කැලේ ඉඳලා එළියට ඇවිල්ලා නරියම්මෙන් කිරිමිල කැරි ඉඳලා එළියට ඇවිල්ලා පරපුර බිහි කරන්න කියලා. කොහමද කල්පනා කරන්න කල්පනා කරලා තිනවා. කල්පනා කරලා මෙයා මේ රෝමේ නගරේ ඉඳලා කිලෝමීටර් 100ක් විතර දුරට යද්දි පාරි සබීනා කියලා ගම්මානයක් තියෙනවා. තාමත් ඒ ගම්මානේ තියෙනවා. මෙයා ඒ ගම්මානෙට ගිහිල්ලා ඒ ගම්මානින් ස්ත්‍රීන්ව පැහැරගෙන ඇවිල්ලා තියෙනවා රෝමෙට. මෙයා මේ හදපු මේ ගෙවල් වලට ගොඩනැගිලි වලට එයා එහෙම ස්ත්‍රීන්ව පැහැරගෙන ඇවිල්ලා ඒ ස්ත්‍රීන්ව මේ වගේ තියාගෙන ඉඳලා තමයි රෝම ජනතාව බිහි කරගෙන තියෙන්නේ. එයාලගෙන් දරුවෝ හදලා ඒ දරුවන්ගෙන් තමයි රෝම අධිරාජ්‍ය රෝමේ කියලා රටක් නිර්මාණය කළා තියෙනවා. දැන් ඉතාලිය කියලා රටක් තිබුණා. ඒ දවස්වල ඉතාලි කියලා රටක් තිබුණේ නැහැ නේ. රෝම අධිරාජ්‍යනේ තිබුණේ. ඒ ඒ ගොඩනගපු ඒ බිල්ඩින් තමයි පෙන්වන්නේ. ඔය ඔක්කොම තියෙන්නේ රෝම ගොඩනගපු ඒ නගරේ. ඒ නගරේ දැන් නටබුන් තියෙන්නේ. නමුත් නටබුන් පැහැදිලිව තියෙනවා හැම දෙයක්ම. මේ පාර දෙපැත්තෙම තියෙන්නේ මේ ඒ නටබුන්. බාල විශාල ගල් කණු අපේ පොළොන්නරුවේ රාජධානියේ ගොඩනැගුවා වගේ ඒ කාලේ තිබුණ ගල් කණු වගේ විශාල ගල් කණු කොහොම උස්සලද දන්නේ නැහැ. ඒ දවස්වල ඒ තියෙන්නේ එයා ජීවත් වෙලා තියෙන්නේ ඒ හදපු ඒ බිල්ඩිම ඒ ගොඩනැගිල්ල වෙ තියෙන්නේ. ඒ පිටිපස්සෙන් තියෙන්නේ ගොඩනැගිල්ල දැන් දැන් කඩා වැටිලා ඒ සමහර කොටස් විතර ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තියෙන්නේ ඒ ඒ ඉතුරු වෙච්ච කොටස් දැනට තියෙනවා. මේ හරියටම රෝමේ උපදු ඉපදුන තැන මෙතන. මෙතන තමයි පළවෙනිටම රෝමේ ජනාවාස බිහි කරලා තියෙන්නේ. ජනාවාස හැදලා තියෙන්නේ ඒ කියන්නේ රෝමේ පළවෙනි රජුරෝ රෝමා අයියව මරලා මල්ලි ගොඩනගපු නගරේ. ගෑනුන් ස්ත්‍රීන් හොරකම් කරගෙන ඇවිල්ලා නරියෙකුගෙන් කිරි බීලා ඒ ගොඩනගපු නගරේ. අදටත් සියසින් බලා ගන්න පුළුවන් මේ ඔක්කොම මේ ඉතිහාස කතාව
ඉස්කෝලෙකට යනවා මේ ඉස්කෝලෙට යනවා නම් ඉගෙන ගන්න මේ ඉතිහාස කතාව අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. ඉතිහාසය ඉගෙන ගන්න නැතුව මෙහි කිසි දෙයක් කරන්න බෑ. මේ නමුත් අපේ මහාවංශයේ මේ කතාව ලියවිලා තියෙනවා වගේ මෙයාලගේත් ඒ පොතක මේ නරියුගෙන් කිරිබීලා තමයි අයියා මල්ලි රෝමයි රෝමලොයි මේ නගරේ ගොඩනැගුවේ රෝමේ හැදුනේ එහෙමයි කිලිවරලා මේ ඒ ඉතිහාස කතාව තියෙනවා. ඉස්කෝලෙට ඉස්කෝලෙකට ඇතුළු වෙනවා නම් පළවෙනිම ඉතිහාස පාඩම අනිවාර්යෙන් මේක ඉගෙන ගන්න ඕන. අපේ රටේ නම් ඉතිහාසය ඉගෙනන්නේ නැති කාලයක් තිබුණා. නමුත් මෙහි බෑ මේ එනවනම් අනිවාර්යෙන්ම ඉස්සෙල්ලා මේ රටේ ඉතිහාසය දැනගෙන ඉන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. මේ තියෙන්නේ රෝම ගොඩ නගපු පළවෙනි ඒ ගොඩ නැගිලි තමයි. සමහර ඒවා අදටත් එහෙමම තියෙනවා. මේ තියෙන්නේ රෝමේ ජාතික කොඩිය. ඒකේ පෙන්නුම් කරන්නේ නරියගෙන් අයියා මල්ලි කිරිබීලා රෝමේ හැදුණු හැටි තමයි ජාතික කොඩියෙන් පෙන්නුම් කරන්නේ. අපේ රටේ සිංහයෝ වගේ බහව තියෙන පුද්ගලයෝගෙන් අපි බිහි වුණා වගේ. ඊට පස්සේ දැන් අපි යනවා ඉතාමත්ම ආඩම්බරකාරය අපිට ජාති මාමික හැඟීමක් ඇති වෙන ඉතාලි ජනතාව අපි වෙනුවෙන් අපිට ලංකාවට උපහාරයක් වශයෙන් ලබා දීලා තියෙන අපේ රටේ නමින් තියෙන පාර බලන්න. අපිට අපේ රට තව කාලෙකින් අහිමි වීමට නියමිතයි. මොකද මුස්ලිම්වරු ගර්භාෂ යුද්ධෙන් දැන් ඔවුන් දිනලා තියෙන්නේ. දැනටමත් ඔවුන් දිනලා ඔවුන් දරුව විශාල ප්‍රමාණයක් හදලා තියෙන්නේ. තව ඔවුන්ට අවුරුදු 18 වෙලා නැහැ ඡන්ද බලය ලැබෙන්න. ඔවුන් අවුරුදු 18 වෙලා ඡන්ද බලය ලැබුණ ගමන් සිංහල ජනගහණයට වඩා මුස්ලිම් ජනගහණය අඩු වෙලා මුස්ලිම් ජනාධිපති කෙනෙක් ලංකාවේ ජනාධිපති වෙනවා. ඒක කාටවත් දැන් වළක්වන්න බෑ. මේ ජනාධිපති වැළක්වුවොත් විතරක් යම් කිසි නීතියක් ගෙනල්ලා. ඒකින්ද අපේ රටේ නම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ ඉතාලිය වගේ හොඳ මිනිස්සු ඉන්න රටවල් වල අපිට උපහාරයක් වශයෙන් ඒ රටේ පාරක්‍රම කරලා තිබුණොත් විතර. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව කියන එකක් නැතු වෙනවා අපිට. මේ ඉතාලි ජාතිකයෝ අපිට ගෞරවයක් වශයෙන් අපේ නමින් ලාගෝ ශ්‍රී ලංකා කියලා ඔය පේන වටරවුම නම් කරලා තියෙනවා අපේ රටේ නමින්. ඔවුන් හිතන්න ඇති, ඔවුන් දැනගෙන ඉන්න ඇති අපිට අපේ රට නැති වෙනවා කියලා තව ටික කාලෙකින්. ඒක නිසාද කොහෙද මේ රට අපේ රටේ නමින් ලෝකෙ පළවෙනි වතාවට ඉතාලියේ අපේ රටේ නමින් මහාමාර්ගයක් නම් කරලා තියෙනවා. ඇත්තටම මේක වටරවුමක්. ලාගු කියන්නේ වැවට. ලාගු ශ්‍රී ලංකා කියලා මේ ප්‍රධාන මාර්ගයක අලුතෙන් හැදෙන ඉතාලි කොංග්‍රස් මණ්ඩලය මෙතන ඉඳලා කිලෝමීටර් 2යි තියෙන්නේ. මෙතනම තමයි අපේ රටේ නම පාරණයම් කරලා තියෙන්නේ. මේ පාරේ නිතරම බස් යනවා එනවා. මේ බස් වල යද්දී අපිට මේ අපේ ලාගෝ ශ්‍රී ලංකා කියලා මේ මහාමාර්ගේ නම පේනවා අපිට. පුදුම ආඩම්බරයක් ඇති වෙන්නේ මේ මුහුදු අත්ගව්වා දුර ඇවිල්ලා අපේ රට ළඟදී හරියට අපේ රටේ නම දකිද්දී පුදුම මේ ආඩම්බරයක් අපිට ඇති වෙන්නේ. මේ වගේ රටකට ආවම අපිට දකින්න පුළුවන් අපේ ජාතික කොඩිය අපේ තානාධිපති කාර්යාලයේ විතරයි. ඔයාලා ලංකාවෙන් පිට වෙලා වෙන රටක ගියොත් එහෙම තානාධිපති කාර්යාලය විතරයි ජාතික කොඩිය දකින්න පුළුවන් වෙන්නේ. ආය වෙන කිසිම දෙයක් අපේ රටේ නම දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් ඉතාලිය එහෙම නෙමෙයි. මේ බලන්න මෙතන මේ ප්‍රධාන මාමාර්ගයක වටරවුම කෙලින්ම නම් කරලා තින්නේ යාලා ලාගෝ ශ්‍රී ලංකා. උදේ හවස දකිද්දි මට පුදුම ආඩම්බරයක් ඇති වෙන්නේ. පුදුම ජාතික හැඟීමක්. මොකද අපේ රටට ආදරෙයි අපේ ලක් අම්මා. ඒ හැඟීම අපින් කවදාවත් නැති වෙන්නේ. අපි සිංහලයේ වශයෙන් අපේ රට ආරක්ෂා කරගන්න අපි මොනවාම හරි කරන්න ඕන. මේ විශාල සැලසුම් සාගත ලෙස ගර්භාෂ යුද්ධෙන් දැන් ඔවුන් දැනටමත් දිනලා තියෙන්නේ. නැත්තම් අන්තිමටම කෞතුක භාණ්ඩයක් වගේ මේ වගේ පාරක් විතරයි අපිට අපේ නමෙන් ඉතුරු වෙන්නේ. බලන්න කොච්චර ඉතාලි යුරෝපීන කෙනෙක් නම් කොච්චර ආඩම්බරයක් වෙන්න ඕනේද අපේ රටේ නමෙන්.
මේ වගේ පාරක් ඉතා ජාතිකයන්නම් කරලා තියෙනවා. අද මං ඔයාලට මේක පෙන්වන්න එක්කගෙන ආයේ ගොඩක් කල් ඉඳලා මං හීනියක් තිබුණා මේක පෙන්වන්න ඕන කියලා. නමුත් අද ඒකට අවස්ථාව ලැබුණා. අපිව නරඹපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. පළවෙනි වතාවට නම් අපි පේජ් එක සමග එකතු වෙන්නේ, පුතුනි සමග එකතු වෙන්නේ. අපිව සබ්ස්ක්‍රයිබර් කරන්න. සියලු දෙනාටම ආයුබෝවන් වේනම්.